විශේෂයෙන් මම පාර්ලිමේන්තුවේ නොසිටපු වෙලාවක විශේෂයෙන් ගරු අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා සභා කල්තින යෝජනාවට අදහස් ප්‍රකාශ කිරීමේදී එතුමා මේ සභාව ඉදිරියේදී කියලා තියෙනවා ඒක සජීවීවත් කියලා තියෙනවා ටීවී නාලිකාවල මීගමුවේ ඉටපු පළාත් ඇමති ඒකම වර්තමාන නියෝජ්‍ය ඇමති ගේ ගෙදරට නාකොටික් එක පැනලා රේඩ් කළා ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදින ආවා කිනක සා ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම ඉතාමත් ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබතුමා ඉතාමත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඔබතුමා ඉතාමත් අදහස් ප්‍රකාශ කරද්දී රටේ ජනතාව හිතන්නේ ඔබතුමා ඉතාමත් නිවැරදි අදහස් ප්‍රකාශ කරනවා කියලා ඒ නිසා මම කරුණාවෙන් ඔබතුමා ඉල්ලා සිටිනවා මගේ ගෙදරට පෑදලිවම නාකොටික් එක ගෙදර සෝදිසි කරන්න ඕ වෙනයන් කිසිම එකට මගේ ගෙදරට ඇවිල්ලා නැහැ ඒකම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ එදා ඒ ඔබතුමා මතු කරන සිද්ධිය දවසේ එතුමා මගේ ගෙදරට ඇවිල්ලා නැහැ කියන එක මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න ඕනේ නැත්නම් මේ වැරදි මතවාදයක් වැරදි මතයක් මේ රට තුල යන්න පුළුවන් මොකද මේක සජීවීව මේ පාර්ලිමේන්තුව තුල මුල් අවස්ථාව සජීවී රටේ පෙන්නන මොකද මටත් බලපු කෙනෙක් කතා කරලා කිව්වා පෑදලිවම මීගමේ ඉන්න එකම දේශපාලඥයා ඔබතුමා කියයි තොප්පි අරනන්ද මොකද ඔබතුමා කියපු විදියට මීගමේ ඉන්න එකම පළාත් සභා ඇමතිවරයා මම පළාත් ඇමතිවරයා මීගමෙන් ආපු එකම දේශපාලඥයා මම ඒ නිසා ඔබතුමායි මං ඉල්ලා සිටින්නේ ඔබතුමා මං ගැන නෙමෙයි නම් කිව්වේ ඒක මට අදාළ නැහැ හැබැයි මං ගැන නම් ඔබතුමා කිව්වේ ගරු පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු කියන්නේ නැතුව අසත්‍ය කරුණු කියන්නේ නැතුව ඉල්ලාස් කරගන්න කියලා ඉතාමත් කරුණාවෙන් නවක මන්ත්‍රීවරයෙක් විදියට ගරු මන්ත්‍රීතුමායි ඉල්ලා සිටිනවා මම ගැන සදහන් කරපු නිසාම ඉතින් මම බොහොම ප්‍රවේසම් වුණේ නම නොකියයි මොකද නම කිව්වොත් මෙතන රීති ප්‍රශ්න මතු කරලා ඒක ඉවත් කරනවා ඒ නිසා තමයි රටටත් මේ පාර්ලිමේන්තුවටත් ඉතාමත් හොඳින් වියංගයෙන් හඳුනාගත හැකි ලෙස ඒ පුද්ගලයා නම් කරලා තිබෙන්නේ ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි එවැනි සිදුවීමක් සිදු වූ නිසා මහ නෙවෙයි ඒ වකවානු මාධ්‍ය ටික බලන්න ඒ වකවානු සිදුවීම් ටික බලන්න නාකොටික්ද මා ඒක ඒක චුට්ටක් පැටලෙන්න පුළුවන් හරි පොඩකින්න හරිද පැහැදිලිවම මද්ද්‍රව්‍ය කුඩු අල්ලන්න ගෙදර ගියා මම දන්නේ එයාගේ ගෙදර ගෙවල් කීයක් තියෙනවද කියන එක වෙනම දෙයක් හැබැයි කුඩු අල්ලන්න ගෙදර ගියා ඒක මොකද්ද හංගන්නේ හරිද කුඩු අල්ලන්න ගෙදර ගියා ගෙදර ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් ගියා හවස ගිහිල්ලා බදාගත්තා බදාගෙන නාකොටික් එකට විවේචන ඉදිරිපත් කරා ඒ නිසා ඒවා යට කරන්න හම්බ වෙන්නේ නැහැ මතක තබාගන්න ඒවා හරියට ඒවා පැහැදිලි කරනවා හරිද ඕඩර් ප්ලීස් හරිද දැන් ඒවා විවහන්න හම්බ වෙන්නේ නැහැ නියෝජ්‍ය අමාත්‍යකම් වලින් වෙන වෙන තනතුරු වලින් ඒවා වහන්න ලෑස්ති කරන්න එපා මං ඊටා පැහැදිලි ලෙස ගරු සභාපතිතුමනි ඉතාමත් පැහැදිලි ලෙස මම නමස් සඳහන් කරන්නේ හැබැයි වියංගෙන් මම අදාළ කෙනා කිව්වා ඒ කියන්නේ නිසා වෙන මුකුත් නැසේ හරිද කල්පනා කරන්න ඒවට බය වෙන ඒවට අකුල ගන්න චණ්ඩිකම් වලට මරකම් වලට කුඩු සල්ලි වලට එකිනෙකාගේ බලයට නියෝජ්‍ය ඇමතිකම් වලට කිසි දෙයක් යටපත් කරන්න දෙන්න කරතු බා මේගමුව දලුපොත පිහිටි නිමල් ලංසා මහතාගේ නිවසට ජනාධිපතිතුමා පැමිණෙන අවස්ථාවේ මැති ඇමතිවරුන් ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එහි රැස්ව සිටියා. නිවස අසල මාර්ගයේද ජනතාව රැස්ව සිටි අතර අවට ආරක්ෂාවද සලකර තිබුණා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ ජනාධිපතිතුමා කළ විමසීම් අනුව නිමල් ලංසා මහතා අදාළ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කළ බවයි. මේ සිද්ධියත් සමග තමා අපහසුතාවට පත්ව සිටින බව පැවසූ ලංසා මහතා සාධාරණ පරීක්ෂණයක් කරන්නයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. ජනාධිපතිතුමා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි. ඊයේ විශේෂ කාර්ය බලකායෙන් ඇවිල්ලා මගේ නිවස මගේ මට හිතවත්ව දේශපාලනයේදී උදව් කළ ව්‍යාපාරික මාත්‍ර 6 දිනක නිවස එක වෙලාවෙම සර්ච් කළා. නමුත් අද පත්තරේ මම දැක්කා
විශේෂයෙන් මේ මත්කුඩු සහ මේ වෙපන් නොයන් මේගොල්ලෝ ආවා කිව්වේ ඒගොල්ලෝ එහෙම දෙයක් කිව්වේ නැහැ. ඊයේ ඒගොල්ලෝ කිව්වේ පෑදලියෙම බට්වාහන තියෙනවා ඒවා පරීක්ෂා කරන්නයි ආවේ කියලා. ඉතින් අතිගරු ජනාධිපතිතුමාත් ගරු ආර්ථිකතුමාත් බැසිල් රාජපක්ෂ මෙත්තුවන්දාන පොරොන්දු වුණා සාධාරණ පරීක්ෂණයක් මේක පිළිබඳව කරනවා කියන එක. ඒ නිසා මම ඒ ගැන විශ්වාසය තියලා මේ අපේ ජනතාවට ඉසිරියන්න කියලා කියනවා. අත්තරංගර ගන්න දෙයක් මගේ ගෙදර තිබ්බේ නැහැ. මම දන්නේ නැහැ මොන ප්‍රශ්නයක් උඩ මේගොල්ලෝ මේ තත්ත්වයට ආවද.